සෞභාග්‍ය දැක්මේ අධිවේගී මාර්ගයේ රුවන්පුර ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ නුවර දක්වා සහ දඹුල්ල දක්වා අපේ සෞභාග්‍ය දැක්මේ තිබුණු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති. එතකොට දැන් කොරෝනා වෛරස් එක තව අවුරුදු පහක් තිබ්බොත් අපි වැඩ නොකර ඉන්නවද? ඊළඟ විපක්ෂය මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියනවා මේගොල්ලන්ට කාලයක් තිබුණා ඒගොල්ලෝ කිසි වැඩක් කරුවේ නැහැ. දැන් කියන කොරෝනා කාලේ වැඩ කරනවා කියලා. මේක හදන්නේ මේ සංවර්ධනේ නැත කරලා රටේ ආර්ථිකය වට්ටන්නනේ. මේකනේ ඒගොල්ලෝගේ බලාපොරොත්තු. මොකද්ද විපක්ෂයේ බලාපොරොත්තු? ඒගොල්ලෝගේ දැන් බලාපොරොත්තුව ඉන්දියාවේ මහා ගොඩක් මිනිස්සු මැරිලා සියලුම දෙනා මැරිලා ප්‍රේමදාස මහත්තයා ඉතුරු වුණා නම් ජනාධිපති වෙන්න ඒක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. අපි පැහැදිලිව කියනවා කොරෝනා නෙමෙයි මොන අභියෝග ආවත් අපි මේ රට ඉදිරියට ගෙනියනවා. මේ රටේ ආර්ථික ශක්තිමත් කරනවා, මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා, දියුණු කරනවා, ආජීව ගේන්න පුළුවන් තරම් ආජීව ගේනවා. අපේ අභියෝගය තමයි මේ රටේ දියුණු කරන එක. එතකොට ඒව කරගන්න බැරි වෙච්ච මිනිස්සු අපි දිහා ඉරිසියම් බලන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මට. නේද? ඇඳන් නැත්තම් ඇඳන් හදන්න ඕනේ. ඒ කියන්නේ අපේ යුතුකම. දැන් එක ඇඳක් හැදුවද ඒගොල්ලෝ? එක ඇඳක් අඩුගනේ වතුර බෝතලයක් දීලා තියෙනවද ප්‍රේමදාස මහත්තයලා දිසානායක මහත්තයලා? වතුර බෝතලයක් ඔය දුප්පත් ගෙදරට අහිංසක එක්කෙනෙක්ට කොවිඩ් හැදුනහම මේ පවුලේ අයට අඩුගනේ පාරාත්තලක් පරිප්පු රටයක් කිසි දෙයක් දුන්නේ නැති විපක්ෂයක් නේ. අපි ඇඳවල 10000ක් අවශ්‍යයි කියලා අපෙන් ඉල්ලීම් කරුවා. අපි ඇඳවල 10000 හදනවා. තවත් මොනවද අවශ්‍ය කියලා බැලුවොත් ඒ හැම දෙයක්ම ඊට කරන ආණ්ඩුවක් අපේ ආණ්ඩුව. ඉතින් ඒ ආණ්ඩුව දිහා වපරහෙන් බලන එක ක්‍රෝධයෙන් වෛරෙන් ඊර්ෂ්‍යාවෙන් බලන එක වැඩ කරගන්න බැරි වෙච්ච මිනිස්සුන්ට ඒ අසනීපට අපි ගාව බෙහෙත් නැහැ. අපි අපේ වැඩේ කරගෙන යනවා. Breaking.lk.